සමන්ත දැන් තමයි මගේ හිතේ නිදහසක් කියලා එකක් දැනෙන්නේ. මම හිටියේ හෝටල් එකේ සිකියුරිටි කෙනෙක් වගේ නෙමෙයිනේ. හිරගෙදර ගාඩ් කෙනෙක් වගේ. ඇයියේ? ඇයියේ කියන්නේ? මෙච්චර කල් මං කරේ රම්මුතු අතුට එනක නවත්තුප එකයි සුද්ධ එලිට එනක නවත්තුප එකයි. දැන් ඉතින් රම්මුදුර පර්මිෂන් හම්බුණානේ. එහෙ වගේ තමයි. අර සුද්ධිත් ගියා. උඹෝ ලොකු දෙයක් කෝයි. තමුසට කියන්න මම මේ රස්සාවෙන් අස් වෙන්න බලන් හිටියේ. මල කරුමයක් කෝයි මේක. ඒ අස්සේ අර සේනයා. දැන් ඒකත් ඉවරයි. දැන් ඉතින් අවුලක් නැහැනේ. එහෙම ලොකු අවුලක් නෑ. හැබැයි මට තාම සැකයි මේ හෝටලේ වෙන දේවල් නෑ. ඇයි මොනවද වෙන්නේ? ඒවත්ින් මං තමුස රමුතුන් කියන්න ඕනේ නෑනේ. තමුස දන්නවනේ ඔය ඔක්කොම. නෑ මං දන්නේ නෑ. අනනිකම් බොරු කියන්න එපා ඕයි. නෑ නෑ ඇත්තමයි ඉතින් මං දන්නේ නෑ. හරි මම කියන්නද? තමුසෙයි දොලේ මහත්තයයි අලුතෙන් ආව මැනේජරු එකතු වෙලා ගේමක් ගැහුවා. ඒකට විරුද්ධව හිරුණු මිස් ගේම ඉල්ලනවා. තමුස ලොක්කොම එකතු වෙලා ඒක මට හංගනවා. නෑ නෑ නෑ. ඒක හංගන්න දෙයක් නෑ. අර රම්මුතු පන්නන්ගේ සුද්ධි ඉන්නේ. ඒ සුද්ධි හිරුණු මිස් ඒගොල්ලෝගේ ගෙදර ගිහිල්ලා නවත්තගෙන. ආ ඒක මං දන්නවා. අලුත් මැනේජර් ලව්ව සර් ඉතින් ඒක හොයාගෙන. දැන් හිරුණු මිස් ඒකෙල්ලත් එක්කත් ගේම ඉල්ලනවා. කියන්නේ කලින් මැනේජර් පන්නුවා වගේ මේ මැනේජර්වත් පන්නයිද දන්නේ නෑ. ඉතින් කලින් මැනේජර් පන්නු හිරුණු මිස් නෙවෙයිනේ. ඒකල සර්ගේ කාමරේට බැලලා බඩු වගේක් කිස්සුවානේ. ඒ මිස් වැදගත් පවුලක ළමෙක්. ඒ ළමයට වැඩක් නෑ අපේ බොසාගේ බඩු. අනිත් එක බඩු ටික ගත්තා නම් මොකටද කබඩ් එක දාගෙන ඉන්නේ ගෙදර ගිනියන්නේ නැතුව. දැන් තමුසේ කියන්නේ බඩු ඉස්සුවේ නෑ කියලාද? ඈ? නෑ 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 ඒක වෙන ගේමක්. තමුසේ බඩ හොයලා බලනකෝ. අද ගිහින් වගේ ඉස්සරස්සාවට අවුලක් නෑ. දැන් ඉතින් බොඩි ගාඩුත් ඉන්නවනේ. අය ඔයගොල්ලෝ හිතාගෙන ඉන්න බොඩි ගාඩ් හිටපු නැති කාලේ අපි ඉස්ස ගෑවේ නෑ කියලාද? නෑ ඉතින් ඒ වුණාට ඒ කාලේ මේ වගේ තර්ජන තිබුණ නෑනේ. තර්ජන ඉතින් ඇති වුණත් ඔය බොඩි ගාඩ්ලා හින්දම තමයි. නෑ 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 මේ කොහොමත් ඔය චූට හින්දා මට ඉස්සරින්දලම කරදර. කරදර කරන්න අදාවේ නැද්ද? නැතුව ඇති ඉති. දන්නවනේ කිඹුලෙක් වගේ දියට කිමිදිලා බොඩිගාඩ් ඉන්නවා කියලා. ඒක නම් ඇත්ත හැබැයි. මුළු ගමේම චණ්ඩිය වගේ හිටපු චූටට පාඩමක් කියලා දුන්න ඉතින් අහිංසක සුන්දරා තමයි. ඇයි සේනා? ගැන්නේ නැද්ද පාඩම? ඒ ඉතින් ඊයනේ. මං කියන්නේ ඊට කලින් ගැන. කොහොම වුණත් ඔය ප්‍රශ්නේ වැඩි දුර දිගාව ගන්න එපා. දැන් ඊයේ වුණත් මං ආවේ නැත්නම් මේ මිනිස්සු ඔයගොල්ලන්ට මොනව කරයිද කියලා කවුද දන්නේ? ඒ වගේ හැද මගෙත් එක්ක එහෙම මොන හරි කරන්න ආව නම් මම උකම් මරාගෙන මැරෙන්නේ. අප්පට සීරි. අපි නැති ටිකට මෙයා මාරු විදිහට සැර වෙලා නෑ නේ. මං කොහොමද ඉස්සර ඉඳලම සැරයි. මං කැමති නෑ එහෙම ඔය කාටවත් ඔළුව පාත් කරගෙන ජීවත් වෙන්න. සර් මම මේ මිස් කෝල් පැත්තට ගිහින් ඉන්නද? ඇයි මේ වෙලාවේ ස්කෝල් යන්නේ? අවසනේ වොලිබෝල් කෝච් කරන්න තියෙනවා. ළමයි ටික උදේම අල්ල ගත්තොත් තව ප්‍රැක්ටිස් පාරක් දාගන්න පුළුවන්. තව ටික දවසයිනේ තියෙන්නේ. උඩ දාගෙන ගියා වගේ නෙමෙයි පෙරදුනොත් එහෙම කෙලින්ම ඉස්කෝලේ වහලා දානවා. හරි. එන උඹ ගිහල වරෙන්කෝ. ඔමාත් ඉතින් පාළු ගෙදර හිටියා කියලා වැඩකුත් නැහැ. මේ දැන් ඔයගොල්ලෝ කවද්ද අලුතින් ගෙයක් හොයාගන්නේ? උඹ සබිතට කිව්වද ගෙයක් බලන්න කියලා? කිව්වා. බලමු ආරංචිය ලැබෙයිද කියලා. ඔයා කඩේ නෙවෙයිද ගියේ? මං ටවුන් එකට ගියා. ATM එකට. සල්ලි වගේ අරගෙන. සර් මම යන්නද? පරක්කු වෙනවා. මාත් එහෙනම් යන්න. මාත් මොකටද ඔයාලට කරදරයක් වෙන්නේ? හරි. එහෙනම් අපි දෙන්නත් එක්කම කයියක් දාගෙන යා. අපි යනවා. යනවා මිනිමුතු. යනවා සනල් මහත්තයා. අබාස් මිල ගණන් දැවැන්ත ලෙස අඩු කළා. ටීවී, ෆ්‍රිජ්, ඒසී, වොෂින් මැෂින්, ලැප්ටොප්, ජංගම දුරකථන මුළු තැන්ගේ උපකරණ ඇතුළු නිෂ්පාදන රැසක් අඩුම මිලට අබාස් විතින් පමණයි. පවුල හැමෝටම හරියන වැස්ලින් මිලිලීටර 100 දැන් රුපියල් 450ට. ස්ට්‍රොං ටීත් දත් කොහර වලින් උපරිම ආරක්ෂාවක්.
නෑ සර් මං කියන්නේ නන්දනේ කියන කතාවත් වැරදි නෑ කවුද නන්දන අපේ සිකියුරිටියා ආ දැන් ඌ මොකද්ද කියන්නේ ඌ කියන්නේ නතාෂා මිස් එහෙම හොරකම් කරන කෙනෙක් වෙන්න බෑලු කවුද නතාෂා අයියෝ සර් එකපාරක් කොම නම් මතක තියාගන්නකෝ හැම වෙලේම අහනවා මට ඔය එක එකගේ නම් මතක තියාගන්න ඕනේ නෑ බං මට මතක තියාගන්න ඕන එකම නම තමයි දොළපිහිල්ල අනික හැමෝම වුන් ඒක මතක තියන් ඉන්න ඕන මට එච්චරයි හරි දැන් ඔබ කියපු කතාව ගියහන්කෝ කතාව යකෝ මට නම් මතක තියාගන්න කියන වෙලාවේ ඔබ කියන ඒවා මතක තියාගනින්කෝ මගේ මෙතන 10 පාරක් විතර කතාව කිය කියන්නේ දැන් මොකද ඔබ කිව්වේ ඔය මොකද හොරගම් කරපු කතාව නෑ සර් නන්දනේ කියන්නේ එයා එහෙම හොරගම් කරන කෙනෙක් වෙන්න බෑලු වැදගත් පවුල් වල මිනිස්සු එහෙම හොරගම් කරන්නේ නැහැලු අනේ නන්දර දන්න රෙද්ද යකෝ මේ රටේ වැදගත් පවුල් වල උන් තමයි ඔක්කොම හොරගම් ටික කරන්නේ හරි 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 කතාව අහන්නකෝ මොකද කතාව නෑ සර් ඌ කියන්නේ ඕක හිරුණිගේ ගේම් එකක් වෙන්න ඇතිලු දැන් නතාෂා බඩු විශ්සුවා නම් ඒකේ ඒ බඩු හෝටලේ ඇතුළම තියාගන්නේ නෑනේ සර් අනිත් එක ඒකිට මොකටද සර්ගේ චෙක් පොත ඒකිට ඒකෙන් ඇති වැඩක් නෑනේ උනාට මම මලගේ පරානකාරයෝ එක ගානට කිව්වනේ හිරුනිම බඩු උස්සලා ඒව අරයගේ කබඩ් එකේ හංගලා ඒකිම ගිහිල්ලා මලගේ පරානකාරයොන්ට කිව්ව වෙන්න බැරිද අන්න ඒකනම් පොයින්ට් එකක් තියෙනවා අන්න ඒක තමයි ඉතින් නන්දනේ කියන්නේ මොනෝක ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඕන පොඩ්ඩක් නෙවෙයි සර් ඕක හොඳටම හොයලා බලන්න ඕනේ මට නම් දැන් ওই හිරුනි පට්ට කොඩි විනයක් වෙලා තියෙන්නේ මහත්තයාට මං කියන්නමයි හිටියේ. ආපහු චූටලත් එක්ක එහෙම පැටලෙන්න යන්න එපා. මහත්තයා නම් දක්ෂයි තමයි. හැබැයි ඉතින් දක්ෂයින්ටත් වරදිනවනේ. ඒක තමයි මහත්මිය කියන්නේ. මොකද්ද මට කියන්නේ? චූටලත් එක්ක ඕනෑට වඩා පැටලෙන්න යන්න එපා කියලා. මම පැටලෙන්න යන්නේ නෑනේ අනේ. චූට තමයි මගේ ඉස්සු ටික හොරකම් කරේ. චූටම තමයි මගේ ඔරුව අරගෙන ගිහලා හැංගුවේ. ඕදෙන් බෝතු ඒක නම් දෙන්නේ නැහැ මං ටික දවසක් යන්න. ඔය ඔය ඉති. ඒකද මං කියන්නේ. පැරලින්න යන්න එපා කියලා. ඒ වුණාට ඒගොල්ලොත් පාඩමක් ඉගෙන ගන්න ඕන. මං මගේ ඔරුව නැතුව කී දවසක් නම් දුක් විඳද? ඔන්න ඔය කමන්නේ. ඔය බෝට්ටුව චූටගේ නෙමෙයි. ඔව් ඒ බෝට්ටුව රූපාලිගේනේ. ඒ වුණාට කමන්නේ මොකද එයාත් හොඳ පාඩමක් ඉගෙන ගන්න ඕනේ. එදා චූටලම්මව මීරල දුවට අදගෙන යන්න හදපු වෙලාවේ ඔය උපාලිත් ආවනි සපෝට් එකට මොනවත් ඔය බෝට්ටුව දීලා දාන්න. ඕනනම් මම මිනිහත් එක්ක කතා කරන්න. ආයෙත් ඔයාලට කරදර කරන්න එපා කියලා. මේ ඔයාලට මොකද කරන්නේ? මොකුත් නැහැ ඇයි? මගෙත් එක්ක යන්න ගමන. කොහෙද? සත පහ දුවට. සත පහ දුවට? ඔව්. සත පහ දුව තමයි මාදු ගඟේ තියෙන පුංචිම දූපත. ඔව් මම ඒක දන්නවා. යන්නේ ඉතින් මගෙත් එක්ක. දැන් මොකටද යන්නේ? අයියනේ මම යන ගමන් කියන්නම්කෝ යන්ද කියලා කියන්නම. මං ඉතින් ඔයා කියන කිසිම දෙයකට බෑ කියලා නෑ. අපායට යමුද කිව්වත් හා පස්සේ අපායට යමු ඉස්සෙල්ලාම සත පහ දුවන්න ඉස්සර අපි ඉස්කෝලේ ආවේ ගියේ පයි ඒ යනකොට මොකක් හරි මේ වගේ ගෙඩියක් හරි කුරුම් බැට්ටියක් හරි හම්බුනාම ඒකට පයින් ගගහ ගෙදරට මරගෙන යන්න තමයි ට්‍රයි කරන්නේ. ආ අපේ ගෙවල් ගාව තිබුණ ඒ දණ්ඩ. ඒකෙන් එහා පැත්තට පන්න ගන්න තමයි ලොකුම කට්ටක් අඬු. ඇයි ඉතින් අතින් අල්ලන්න බෑ? ඇයි ඉතින් ඒ? දන්නේ නැහැ ඉතින්. කොහොම හරි කුරුම් බැට්ටිය ගෙදර ගෙනියන්න මට තිබ්බ උමනා විගණ ගන්න තිබ්බනා. මාත් ඉතින් අද සෙනාසර් වගේ සල්ලිකාරයෙක් තමයි. කොයිද ඉතින්? සර්ලා ඉගෙන ගත්තා. අපි කුරුම් බැට්ටියකට පයින් ගගහ ගෙදර ගියා.
හැබැයි ඒකිනුත් දෙයක් ඉගෙන ගන්නවා. දෙයක් නවත්තන්න නැතුව ඉස්සරහටම කරගෙන යන්න. අපෝ මේ ඉගෙනගෙන තියෙ. සර් යන් කියන්නේ කොහටද? මාත්ින් වාහනේ නොනවත්තා ඉදිරියටම ධාවනය කරගෙන යනවා. ඉතින් ඔයාට තේරුන්නේ නැද්දනේ? ඉගෙන ගන්න නැතුව කුරුම් බැටි වලට පයින් ගහ යන එකෙන් කිසි වැඩක් වෙන්නේ නැහැ කියලා? නෑනේ. ඒ දවස්වල අපිට ඕක තේරුම් කරවන්න මිස්ලා සර්ලා කොච්චර කටක් කෑවද? අපි තේරුම් ගත්තද? නෑනේ. මේ දවස්වල පාඩම් කරන එක තමයි මට තිබ්බ එපාම වෙන වැඩි. උසස් පෙළ ලියලා ඉවරච්ච දවස් තමයි මගේ ජීවිතේ සතුටුම දවස්. හැබැයි තී ඒ සතුටත් වැඩි කාලයක් තිබුණේ නැහැ. ඇයි තී ඉගෙන ගත්තේ නැත්තේ? වදයක් ඉන්න. දැන් අපේ රටේ ළමයෙක් ඉගෙන ගන්නවා කියන්නේ පට්ට වදයක්. කිසි ආතල්යක් නැහැනේ. දැන් ටීචර්ස්ලත් කෑ ගහන්නේ පාඩම් කරපන් කියලා. ගෙදර ගියපම අම්මා කෑ ගහන්නේත් පාඩම් කරපන් කියලා. ආ කෙල්ලෙක් සිටනොත් ඒකි කෑ ගහන්නේත් පාඩම් කරපන් කියලා. එකෙක්වත් අහන්නේ නැහැ ඇයි මේක පාඩම් කරන්න අකමැති කියලා. මොකද ඉතින් පාඩම් කරන්න අකමැති? දැන් ඔයා ඉස්කෝලේට ගිහිල්ලා ළමයි 1000ක් අරගෙන අහන්නකෝ පාඩම් කරන්න කැමතිද? ඉගෙන ගන්න කැමතිද කියලා. මට ෂුවර් එතනින් 900ක්ම කියන්නේ කැමති නැහැ කියලා. ඇයි? ඇයි? ඒක තමයි අපි හොයන්න ඕනේ. රටක ජනාධිපති කෙනෙක් පත් කරගන්නේ බහුතර කැමැත්තෙන් නම් ඇයි ඒක අධ්‍යාපනයට බලපාන්නේ නැත්තේ? ඒකත් සලකා බලන්න ඕනේ බහුතර කැමැත්ත. ඒක බලලි වරලා අපි ඒකට උත්තරයක් හොයන්න ඕනේ. තාතේ යනවාට සනීප නෑනේ. ඉතින් ඔහොම වැඩ කළ හරියන්නේ නෑනේ. කාටද බං පුළුවන් හැම වෙලාවෙම ඇඳකට වෙලා ඉන්න? ඉතින් ඇයි ඇඳට වෙලා ඉන්න? අර පුටුව ගිල ඉඳ ගන්නකෝ. ඔව් ඉතින් ඇඳෙන් පුටුවටයි පුටුවෙන් ඇඳටයි මාරු වෙවි මිනිහෙකුට ඉන්න පුළුවන්ද බං? ඔහොම කරන එකෙන් වෙන්නේ ඔය දෙකටම නැතුව ඇඳට වෙලා ඉන්න එක. හරි හරි, මගේ ලෙඩේ ගැන මං බලා ගන්නම්. ඔබ යන්න ආපු ගමනක් ඵලයක්. හරි මම යන්න. තාතේ මං හෙට අනිද්දාට පට්ට පොරක් එක්කගෙන එනවා. ඒ මොකද්ද? මපට් පොරක්. මොකේ? මපට් පොරක්. අතට මෙහෙම දාලා එහෙමත් කරන්න පුළුවන්. කූරුවලින් එකක් කරන්න පුළුවන්. ඉතින් ඌව මං එක්කගෙන එනවා. ඒ මොකටද? අපේ ට්‍රැඩිෂනල් මපට්ස් තියෙන්නේ ඒ වගේ ඒවට අපි අලුත් අයිඩියාස් දාලා පොඩ්ඩක් අපි ඒක වෙනස් කරන්න යන්නේ. සම්මුතු මේ උඹ යන තැනක ගිහිල්ලා මිශ්‍ර කරගන්න දේ මිශ්‍ර කරගනි. මගේ දේවල් වලට අත තියන්නේ නැතු. ආ එතකොට තාත්තනේ කිව්වේ තාත්තගේ දේවල් මේ රටට අයිති කියලා. ඉතින් මමත් මේ රටේ කොල්ලෙක් නේ. ඉතින් මටත් අයිති නේ. මං ආයෙත් ඇඳට වැටෙන්නේ මේ වත්නේ වැඩ කරලා නෙමෙයි. උඹ ඔය බහුබූත කතා හින්දා. මගේ ඇඟේ ලේකෝප් කරන්න නැතුව යන තැනක ඵලයක් යන්න. හරි හරි මම යන්න මම යන්න. ඊට කලින් තාත්තා වැඩ කරන්න නැතුව ගිහිල්ලා බෙඩ් රෙස් කරන්න. නැත්තම් කම්මැලිකමට ඇවිල්ලා වැඩ කරලා ලෙඩ වුණාට පස්සේ කියයි මේ රන්මුතුගේ බහුබූත කතා හින්දා තමයි මම ලෙඩ වුණේ කියලා. හරි හරි මගේ ලෙඩේ ගැන මම බලා ගන්න. ඔබ කට පියාගෙන ඵලයක් යන්න යන තැනක. ඇතුළතින් ෆෙයා, පිටතින් හැන්සම්, බෑරන් හැන්සම් සල්මන්ගේ ක්‍රීම් එක. සර්ෆෙක් සෙල් වල ඩබල් මැජික් එකෙන් ඇඳුම් වල තද පැල්ලම් ඉවත් කරමින් කම්ෆර්ට් ප්‍රීමියම් සුවඳ ලබා දෙනවා. පවුල හැමෝටම හරියන වැස්ලින් මිලිලීටර 100 දැන් රුපියල් 450ට. හරි මං එනම් මෙතන යනවා. හොඳයි යන්නකෝ. දැන්වත් කුරුම් බැටි වලට පයින් ගහ නැතුව කෙලිම යන තැනට යන්න. හරි හරි හරි. දැන් ඒවෙන් පාඩ ඉගෙනගෙන තියෙන. යන්න. ඒ Thank you පොඩි chat එකට සෙට් වුණාද? සඳහි රුතරු පොගතින තුරු පොටි මෙරි
anak taruna pengaruh api berat-berat. Chandia, where are you? School at school? Hey, come on! Hey, come on! Hey, come on! Ah! Egan ne, mata kau dah tukul yang kita ini depan ya. Ane manda kita bayar mata utara aku ne. Ini bahagia ne, ayeh. Ayeh ini matu, orang cuita na. Ayeh, ayeh makan pasne. Cuita na dinar dekah hua. Dinar dekah? Gahalah bike kita dagan orang niya. Koi tidak? Hari sekolah jangan parah kau bade. Ini matu, bodi kita. Me bukhada ne unye? Senal kia ane balan deh angko. Jina barangi baik keke. Senal paling kira kocir dulu lah anda. Oh wait. I'll come with you. I can show you very beautiful places. Yeah. Jina! Mereka leil ane polawak. Ain sekarang kolleg leh tikas elang keran tu mati kaya face to face happy la balna mana perumah mati ya.